TNL පොල්ගහවල විකාශන මධ්‍යස්ථානයේ සංනිවේදන උපකරණ ගලවා ඉවත් කිරීම හේතුවෙන් බෞද්ධ සදහවතුන් කනස්සල්ලට පත්ව ඇතැයි දිදුල බෞද්ධ රූපවාහිනී සේවය අවධාරණය කරයි. ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට ලිපි යොමු කරමින් එම රූපවාහිනී සේවාවේ නිර්මාතෘ හා සභාපති පූජ්‍ය මාලිකාවල අස්සජි හිමිපාණෝ මේ බව කියා සිටිති. දිදුල බෞද්ධ රූපවාහිනී සේවාවේ නිර්මාතෘ සහ සභාපති පූජ්‍ය මාලිකාවල අස්සජි හිමිපාණෝ ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති මෙම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ වත්මන් රාජ්‍ය රටේ නීතිය විනය මාධ්‍ය සදාචාරය ගොඩනැගීම වෙනුවෙන් මහත්සේ කැපවී ඉතා විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවයි. නමුත් TNL රූපවාහිනී සේවාවේ පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානයේ සංනිවේදන උපකරණ ගලවා දැමීමෙන් සිය බෞද්ධ වැඩසටහන් නැරඹීමේ හැකියාව එම ප්‍රදේශවාසී ජනතාවට අහිමි වී තිබේ. විශේෂයෙන් දායකත්ව ධර්මදේශනා සඳහා එක් වූ පිරිස් නිරන්තරයෙන් ඒ පිළිබඳ දිදුල නාලිකාවෙන් විමසා සිටින බවද පූජ්‍ය මාලිකාවල අස්සජි හිමිපාණෝ සිය ලිපියෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා ජනමාත්‍ය ඇමතිවරයා දැනුවත් කර සිටිති. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ගෞරවනීය මහා සංඝරත්නය විසින් ධර්මදේශනා සහ බෞද්ධ වැඩසටහන් ලෙසින්ද ළමා පරපුරේ අභිවෘද්ධි වෙනුවෙන් දිදුල නිෂ්පාදනය කරන හරවත් ළමා වැඩසටහන් පුළුල් ප්‍රචාරයක් වෙනුවෙන් TNL සභාපති ශාන් වික්‍රමසිංහ මහතා අවකාශ උදා කර දෙන්නේ කිසිදු මුදලක් අය කිරීමකින් තොරව. TNL රූපවාහිනී නාලිකාවේ පළමුවෙන්ම බෞද්ධයා රූපවාහිනී වැඩසටහන්ද, දෙවනුව ශ්‍රද්ධා රූපවාහිනී වැඩසටහන්ද, ඉන් පසු දිදුල රූපවාහිනී බෞද්ධ වැඩසටහන්ද විකාශනයට අවස්ථාව සලසා තිබීම මේ බෞද්ධ රටේ ජනතාවට මහත් අස්වැසිල්ල. TNL රූපවාහිනී නාලිකාවේ පොල්ගහවෙල විකාශනාකාරයේ උද්ගත වී ඇති තත්ත්වය ගැන සලකා බලා අත්හිටුවා ඇති විකාශන කටයුතු යථා පරිදි ක්‍රියාත්මක කිරීමට හැකි වාතාවරණයක් උදා කර දෙන ලෙස දිදුල බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ හා සභාපති පූජ්‍ය මාලිකාවල අස්සජි හිමිපාණෝ ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් හා ජනමාත්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිති. TNL රූපවාහිනී සේවාවේ පොල්ගහවෙල විකාශයට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා පොලිසිය එක්ව කළ වාතාවරණයට එරෙහිව පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයෝ කතා කළහ. ගරුතර මහා සංඛ්‍යා වහන්සේ සියක් නමක් වැඩමකොට විදුලි සංදේශ නියාමන කොමිසමට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට සංදේශ භාර දුන්හ. නමුත් මෙවනතෙක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ පාලනය භාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. ඒ පිළිබඳ නිසි ප්‍රතිචාර දක්වා ඇති බවක් ප්‍රචලිතව නැත.